පෙරවදන බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ඒ උතුම් නිර්මල ධර්මය පිළිබඳ කතරම් උසස් දැනීමක් ලබාගෙන තිබුණද එය අපේ ජීවිතවලට ප්‍රායෝගික වශයෙන් යොදා නොගනිමු නම් එයින් ලද හැකි නිසි ඵල ප්‍රයෝජන නොලැබී යනු ඇත එසේනම් එවැනි ඵල ප්‍රයෝජන ලැබීමට අප විසින් අනුගමනය කළ යුතු නියම මාර්ගය සොයාගන්නේ කෙසේද? එය පෙන්වා දෙනු ලබන්නේ කා විසින්ද? බෞද්ධ භාවනා ක්‍රම තුලින් අධ්‍යක්ීම් ලත් තම මනස දියුණු කළ උතුමෙකුට හැර වෙනත් අයෙකුට එම මාර්ගය පැහැදිලි කර දීමට නොහැකිය. එවැනි හාස්කම් කළ හැකි උත්තමයන් ලෝකේහි පහළවන්නේ ඉතා කලාතුරකිනි. වනගතව දුතාංග සීලය සමාදන් වී මුළු ජීවිත කාලය තුළම භාවනානුයෝගීව වැඩවිසු තායිලන්තයේ අචාන්චා හිමියන් මෙහිදී ආදර්ශය වශයෙන් ගත හැකි වෙයි. උන්වහන්සේගේ ධර්ම මාර්ගය ඉතාමත් සරලය, ප්‍රායෝගිකය, එනමුත් ගැඹුරුය. එහි ප්‍රායෝගික භාවය ගැන උන්වහන්සේගේම වචනවලින් මෙසේ දක්වා සිටීමට හැකිවේ. එය කෙනෙකුගේ නම ඇසීමත් ඔහු ඇත්තෙන් මුණ ගැසීමත් අතර පවතින වෙනසමෙනි. ක්‍රෝධය යන වචනය මුද්‍රණය තුළින් දැකීම හා ක්‍රෝධය අත්දැකීම යන දෙක එකක් නොවේ. සැබෑ විශ්වාසය ලබා ගැනීමට හැකිවනුයේ ඔබ ලබන අත්දැකීමෙන් පමණකි. චාහිමියන්ගේ ධර්ම මාර්ගය සම්බන්ධ සියලුම කරුණු පැහැදිලි කිරීම, අනුශාසනා හා සාකච්ඡා සිදු කර ඇත්තේ උන්වහන්සේගේ දේශීය භාෂාවන් වූ තායි හා ලාඕ භාෂාවන්ගෙනි. එම භාෂාවන්ගෙන් පළ වූ සියලු දහම් කරුණු අලලා ස්ටිල් ෆොරෙස්ට් පූල් නමැති ඉංග්‍රීසි පොත පළ කර ඇත. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් නොමැති සදහවත් පින්වතුන් විශාල සංඛ්‍යාවකට ධර්මයේ ප්‍රායෝගික භාවය සම්බන්ධයෙන් දැනුමක් ලබා දීම සඳහා මෙම පොතේ සිංහල පරිවර්තනයක් සැකසීම මැනවයි කියා සිතුවෙමි. ඒ අනුව පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම ශාසන සේවා සමිතියේ අනුග්‍රහය යටතේ නිසල විල නමින් මෙම පොත ඔබ අතටපත් කරවීමට ලැබීම ගැන මම අතිශයින් සතුටු වෙමි. මෙම බාර දූර කාර්ය වෙනුවෙන් අපගේ ඉල්ලීම පරිදි තම කාලය හා ශ්‍රමය පොත පරිවර්තනය කිරීම සඳහා කැප කළ හිතමිත්‍ර W. සුගතදාස මහතාට අපගේ කෘතඥතාපූර්වක ස්තුතිය පිරිනැමේ. එලව හා මෙලව වශයෙන් ඔබේ දිවියට සැනසීම් බිඳක් ලබා දීමට මෙම පොත ඉවහල් වනු ඇතැයි විශ්වාස කරන අතර එය ලබා ගැනීම ඔබට භාර කරමින් තුනුරුවන්ගේ ගුණ මහිමයෙන් සෙතක් ශාන්තියක් හා සැපතක්ම වේවායි ප්‍රාර්ථනය කර සිටිමි. පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාමාධිපති වත්තේගම ධම්මාවාස ස්ථවිර.